はい、アピ破綻か、み、カタハラのバラプロっていうところで、アピ。カリンカタグルプヨポッダンマタカラ、ピーランコレスカタンカラのバラプロっていうの。はい。はい。まあ、見えてけえと、これ、みかまたからのバラプロっていうのを、アピ、さあきえな、これ、コホマデリアニキニカマン、見てみんな、ポッダーマタからギニアのバラプロっていう。で、これ、さあきえな、これ、アピ、リアニエクベルウォッテミとことまん、みてん、ハメキマプロガンリアニアのバラプロっていうのは、ステップトゥナイ。パルベニーステップエカメイカ。ディヴェニステップエカメイカ。トゥムヴェニステップエカメイカ。ステップトゥナイ。サ。サヤンナ。イランダプベルウォッテマシアンナ。エカイステップエカ。はい。イランガイカベルウォッテマピスウィアンナ、スウキエナクルベルウォッテマ、パルヴェニステップエカメイカ、ディヴェニステップエカメイカ、ディヴェニステップエカメイカ、スウィアンナ、スウキエナクル。イランガタピベルウォッテマ、セキエナクル、セアンナ、ステップトゥナイ、イトコテ、パルヴェニステップエカ、ディヴェニステップエカ、トゥングヴェニステップエカ。サマーネアピメイケアルメヘマディエヴェンヘエディネダーリアのコテメテナ。ステップトゥナイトコテ。ドゥルブタナマイキコプランナ。マイキコプランナドゥルブタナ。マイキコプランナ。セアン。マイキコプランナドゥルブタナ。ドゥルブタナマイキコプランナ。マイキコプランナドゥルブタナ。マイキコプランドゥルブタラ。はい。ハピベルウォッテメトコテ。はい。アピトコレコレセバルウォッテメトコテ。ソーキエナクル。アピコホメソーキエナクルリアニケネガバルウォッテメソーキエナクル。エカイステップエカイ。ソーキエナクル、ソヤンナ。そう。アピーランドベルウォッテム、エディナクル、サー、エディナはサー、ヤンナ、シー、スウヤンナイ、ウヤンナイ、スウ、セヤンナイ、イヤンナイ、セー、メイカイタームウェディガッテカ、セヤンナイ、イヤンナイ、キレキアニ、セー、セイキアラキアンニネヘ、メイカ、セヤンナイ、イヤンナイ、ミヒマリアンネヘ、セー、そうやんない、うやんない、そう。そうやんない、うやんないけんね、そう。あり。あり。ドゥルプタラ、モノハリ、アハノコタマイケコオンカラニ、イッパシマイケコオプカラガンナ。あり。あり。サカ、サカキエレキアニモカッド。ベウム、ベベウム。おう。サク。ウム。イペラム、マル。マルピピノハリ。学生、メイカセアンナイ、イアンナティアニサ、メイカセーヴェノワ。セーヴェノワ、学生。シシャワシシシャテワシシャオ、シシテシシャオ。高校生、
උසස් පෙළ ශිෂ්‍යයෝ. ඔව් උසස් පෙළ ශිෂ්‍යයෝ. ඕකේ හරි. සේකයි. ලෝකය. ලෝකය. සේකයි. මෙයන් මෙයන් සයන්නයි යන්නේ මේක තියෙන සේකයි. සේකයි. ඔව් හරි. හරි කියන එක. උසුයි. පැතලි. නෑ. උසුයි කියන්නේ මොකද්ද? තුනි. හරි ඕකේ. උසි. එළදෙන. එළදෙන. එස. සත්ව ආහාර. සත්ව ආහාර. උසගි. හාව. සු. පොතල්. විනාකිරි. ඉසි. ගල්. ගල්. ඉසිකි. මතකය. මතකය. කසා. කුඩය. කුඩය. සෝකෝ. ගබඩාව. කිසු. ඔත්තේ සංඛ්‍යා. ඔත්තේ සංඛ්‍යා. ගූතු. ඉරටේ සංඛ්‍යා. සූගප්පු. ගණිතය. අසා. උදේ. 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 අසු. හැට. හැට. අසි. කකුල. කුසෝ. බොරු. කෙසු. මකරණ. කීවෙනි කාණ්ඩ ක්‍රියා මොකදද? පළවෙනි කාණ්ඩ. පළවෙනි කාණ්ඩ ක්‍රියාපද. පළවෙනි කාණ්ඩ. පළවෙනි කාණ්ඩ. කුසයි. ගඳ. ගඳයි. ගඳ. ගඳයි. ඉසු. පුටුව. පුටුව. සුයිකා. කොමඩු. කොමඩු. සිකා. මුවා. සිකකු. චතුරාස්ත්‍රය. චතුරාස්ත්‍රය. සියෝ. ලුණු. සගසු. සොයනවා. සොයනවා. කීවෙනි කාණ්ඩ ක්‍රියාපදයද? පළවෙනි කාණ්ඩ ක්‍රියාපදයක්. හරි ඕකේ. ඊළඟට අපි කතා කරේ ජා. ජා කියන එක. එතකොට සයන්නට උතෙන් තෙන් ආවහම ජා වෙනවා. අපි ඒකත් පොඩ්ඩක් එතන ලියන බලන්න බලාපොරොත්තු මේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ජා. සයන්නට තෙන් තෙන් ආවම ජා. සියන්නට තෙන් තෙන් ආවහම ජි. සියන්නට තෙන් තෙන් ආවහම ජි වෙනවා. සුයන්නට තෙන් තෙන් ආවහම සු. සුයන්නට තෙන් තෙන් ආවහම සු. සයන්නට තෙන් තෙන් ආවහම සේ වෙනවා. සයන්නට තෙන් තෙන් ආවහම සේ වෙනවා. සොයන්නට තෙන් තෙන් ආවහම සෝ. සොයන්නට තෙන් තෙන් ආවහම සෝ. එතකොට අපි බැලුවොත් එහෙම ජා ජි සු සේ සෝ සෝ කියන එහෙම ඇදීමක් වෙන්නේ. හරි. ඒක දුර පුතාලට ප්‍රනවුන්ස් කරන්න පොඩ්ඩක් අපහසු අකුරු වලට තියෙන මේ කොටස. ඇත්තටම ඒ කොටස ටික ටික පුළුවන් වෙනවා. මෙතන ජා එහෙම ඒ කොටස ඒක ටික ටික පුළුවන් වෙනවා. ඒක පාට පුළුවන් වෙන්නේ නැහැ. හරි. හරි. අපි ඊට පස්සේ කතා කර අකුරු බැලුවොත් එහෙම තයන්න 16 වෙනි අකුරු විදිහට අපි කතා කරේ තයන්න. පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක, හතරවෙනි ස්ටෙප් එක තයන්න කතා කරේ අපි. ඊළඟට අපි කතා කරේ චියන්න, තාචි. පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක චියන්න. චියන්න. සු. සු කියන එක අපි බැලුවොත් එහෙම මෙහෙම එක ස්ටෙප් එක. සු. සු කියන එක. සු. ඊළඟ බැලුවොත් එහෙම තියන්න එක ස්ටෙප් එකයි. තියන්න. ති. ඊළඟට අපි බැලුවොත් එහෙම තොයන්න, තෝ කියන අකුර ස්ටෙප් දෙකයි. පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක මෙතන. ලිව්වොත් එහෙම පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක තොයන්න, තෝ. එතකොට අපි බැලුවොත් එහෙම මේක ඇදෙන අකුරු තයන්නයි අයන්නයි ලිව්වම තා වෙනවා. චියන්නයි ඊයන්නයි ආවම චී වෙනවා.
සුයන්නයි උයන්නයි ආවම සූ වෙනවා. තයන්නයි යන්නයි ආවම තී වෙනවා. තොයන්නයි උයන්නයි ආවම තෝ වෙනවා. තොයන්නයි උයන්නයි ආවම තෝ වෙනවා. හරි. අපි එතකොට මෙතන අපි කතා කරේ නැහැ. එතකොට මේකට උදාහරණ විදිහට මම මෙතන පින්තූර දාලා නැහැ. උදාහරණ ටික මම කියවන්න බලාපොරොත්තු වෙන දුරුකතාලට. අපි මුලින්ම මෙතන කතා කරන්නේ මේ කොටස. තකයි. තකයි කියලා කියනවා දෙකක් තියෙනවා මේ තකයි කියන එකට. දාන්න දුලපු දාලිනවා තකයි කියන එකේ තේරුම් දෙකක් තියෙනවා. මොකක්ද දෙක? තකයි කියනවා මිල අධිකයි. මිල අධිකයි. මිල අධිකයි කියලා කියන තකයි කියන්නේ. අනිත් එක තමයි උසයි. තකයි කියලා කියන්නේ උසයි කියලා කියන මේක නාම විශේෂණයක්. ඊ කියන ටයිප් එකේ නාම විශේෂණ. කේයෝෂි කියලා කියන අපේ ජපන් භාෂාවේ. ඊ කේයෝෂි. හරිද? හරි. ඒතර මිල අධිකයි එහෙම නැත්නම් උසයි දෙකක් තියෙනවා තකයි කියලා කියනවා ඒ දෙක. ඊළඟට තත්සු. තත්සු කියන එක මේක ක්‍රියාපදයක්. මේක කීවෙනි කාණ්ඩේද? පළවෙනි කාණ්ඩේ. පළවෙනි කාණ්ඩේ. ඔව්. රුයන්නේ අවසන් වෙන්නේ නැත්නම් ඕනම එකක් එතකොට පළවෙනි කාණ්ඩේ කියලා අපි කතා කරා. රුයන්නේ නැත්නම්. තත්සු කියන එක එතකොට පළවෙනි කාණ්ඩේ මේක නැකිටිනවා කියන නැකිටිනවා කියන්නේ පුටුවේ වාඩි වෙලා ඉඳලා නැකිටිනවා කියන එක. පුටුවේ උදාහරණයක් මම මෙතන පුටුවෙන් කිව්වේ ඒ කියන්නේ වාඩි වෙලා ඉඳලා නැකිටිනවා කියන එක. පුටුවෙන් නැගිටිනවා. මේක අපි කලින් කතා කරලා තියෙනවා. සු කියන එක එතකොට සුයන්න කියන එකේ පොලිමේ එතකොට ඊ කියන එතකොට එක එන්නේ මොකද්ද? චියන්න. හැමනිතරෙම අපි කතා කරලා තිනෝ මේක තත්සු කියන එකේ මේ සුයන් අයින් වෙලා ඒකේ චී එන එක ඊළාට එකතු කිරීම මස් කියලා. හරිද? මේකෙන් මස් ෆෝම් එක හැදෙන. එතකොට අපි මේකට කියනවා තචි මස් කියලා. මේක මස් ෆෝම් එක. හරිද? දුල පුතාලා තේරෙනවද? හරි සර්. තචි මස්. ඔව් අතීත කාල නම් මේක මස්තා. තචි මස්තා. ඔව් පයනු ශයන ගයනු ශයන දෙකම ඕන එකක්. එතකොට මස්තා. හරි. මයන්න කියන එක තාම ඉගෙනගෙන නැති නිසා මම මෙහෙම ලිව්වේ. මේක මේ අකුරු දෙක. තචි මස්. තචි මස්. තචි මස්තා. හරි. පුටුවෙන් එහෙම නැගිටිනවා කියන එක. කතාචි. කතාචි කියලා කියන හැඩයට අපි කියන්න පුළුවන් මේ ත්‍රිකෝණාකාර හැඩය, වෘත්තාකාර හැඩය, ඒ වගේ. ඒකේ කතාචි. කතාචි කියලා කියන්නේ හැඩය. හැඩය. කතාචි. ඉතා. ඉතා කියලා කියනවා ලෑල්ලට. ලෑල්ල. ඉතා. ලෑල්ල. හරිද? අපි මෙතන බහුලව භාවිතා කරන තේරුම තමයි කතා කරන්නේ. තව තේරුම් තියෙන්න පුළුවන් සමහර වෙලාවට. එතකොට ඒ හැම එකක්ම කතා කරන්නේ නැහැ අපි එතන. බහුලව භාවිතා වෙන තේරුම තමයි කතා කරන්නේ. ඊළඟට බැලුවොත් එහෙම තතකු. තතකු කියලා කියනවා මේක කීවෙනි කාණ්ඩේ? මේක තතකු පළවෙනි කාණ්ඩේ. ඔව් තතකු. තතකු කියලා කියනවා අපි ඩෙස් එකට එහෙම තට්ටු කරනවා. ඒකට තතකු. එහෙම නැත්නම් කාට ගහනවට කියන තතකු. තතකි මස්. තට්ටු කරනවයි ගහනවයි දෙකම ගන්නවා සෙන්සේ. ඔව් මේ කියන්නේ ගහනව කියන තේරුම තමයි එන්නේ.
මේ කියන්නේ අපි මං ගහනවා කිව්වේ මෙහෙම මේ තට්ටු කරනවා කිව්වේ ගහනවා කියන එකට පොළ මේසෙට එතකොට ගහනවා පුජ්‍යලේකට එහෙම නැත්නම් කාට මේ මේ දෙයකට පුජ්‍යලේක එහෙම නැත්නම් දෙයකට සෙන්සේ ඔව් කියන්න සෙන්සේ බං ගහනවා කියන එක වරහන් ඇතුළේ දැම්ම තට්ටු කරනවා කියලා තට්ටු කරනවා කියලා කිව්වේ මං ඒ කියන්නේ මේසෙට ගහනවා කියන එකට මං තට්ටු කරනවා කිව්වේ මේ වරහන් ඇතුළේ ඉුවේ නම් ගහනවා කියන එක තමයි ඉන්නේ තට්ටු කරනවා කියන එකට අපි වෙනම වචනයක් තියෙනවා තට්ටු කරනවා කියන්නේ මේ මේසෙට ගහනවා කියන මේකට මම හිතන්නේ ඒක මේ තට්ටු කරනවා කියන එක අයින් කරගන්න කොහොමද වෙන්නේ මොකද තට්ටු කරනවා කියන එක නොක්කුසිමස් කියලා ඉංග්‍රීසි එක එහෙමම භාවිතා කරන කතකනා වලින් අපි ලියන එකක් තියෙනවා ඒක අපි භාවිතා කරන්න පුළුවන් නොක්කුසුරු නොක් කරනවා ඒක තතකු මේක මාස් ඔව් කියන්නේ නොකොෂිමස් කියන්නේ තට්ටු කරනවා නේද නොකුෂිමස් කියලා අපි ඉස්සරහට ඉගෙන ගන්න කතකනා වලට එන එකක් හින්දා හරි එතකොට අපි බැලුවොත් එහෙම එතකොට තතකු කියන එක මේකෙදි කුයන්න තියෙන්නේ තතකු කුයන්න කියන එක එතකොට ඉස්සරහ එන ඊ එක කී කියන එක එතකොට මෙතනට එන්නේ තා තා කු කියන එක වෙනුවට කියන්න එක මස් එක එකව මස් කියන එක තතකිමස් කියලා කියන්නේ මේ ගහනවා කියන එක හරිද තතකිමස් හරි ඊළඟ එක අපි බැලුවොත් එහෙම නවසු කියලා කියන්නේ මේක සුයන්නෙන් තියෙන. එතකොට මේක කීවෙනි කාණ්ඩේද? ක්‍රියාපදයක්. පළවෙනි කාණ්ඩේ. ඔව් නවසු. එතකොට නවසු කියලා කියන්නේ හරි ගස්සනවා. දූල පුතාලා ලියනකොට දෙයක් වැරදුනා. එතකොට ඒක හරි ගස්සනවා. එහෙම ඒක නවසු නවෂිමස්. හරිගස්සනවා කියන්නේ වැරද්දක් හරිගස්සනවා කියන එක. වැරද්දක් හරිගස්සනවා. එතකොට නවසු. එතකොට නේද ගොමින් සමාවෙන්න. තවසු මේක නවසු නේ තවසු සුමස්. ගොමින් නැසයි. තවසු කියලා කියන්නේ මේ මොනව හරි දෙයක් පෙරලනවා සමාවෙන්න. නවසු නෙමෙයි තවසු කියලා කියන්නේ කිසියම් දෙයක් පෙරලනවා කියන එක. මෙහෙම ගහක් තියෙනවා මෙහෙම ගහක්. එතකොට මේ ගහ කවුරු හරි මෙහෙම තල්ලු කළා මේක පල්ලෙහාට මෙහෙම බිමට මෙහෙම වැටුණා. තවසු. හරිද? ඒක තේරුම මොකද්ද? තවසු කියලා කියන්නේ පෙරලනවා. පෙරලනවා තවසු එතකොට තෙන්ස හරි ගස්සනවා කියන්නේ කොහොමද කියන්නේ නයන් අපි ඉස්සරහට කතා කරනවා නයන්නත් එක්ක ඔයන්නයි සුයන්නයි තියෙනකොට නවසු නයන් අපි ඉස්සරහට කතා කරනවා ඒක හරි ගස්සනවා වැරද්ද තෙන්සේ ඔව් කියන්නේ උදව් කරනවාට කොහොමද කියන්නේ මෙතන උදව් කරන ආවද කොහෙවත් හරි අපි මේ කොටස මේ අපි මේ පිළිවෙලට කරගෙන යන්නේ පුතා ඒක හින්දා මේක අපි පිළිවෙලට කරන් ගියොත් එහෙම හරි එතකොට පෙරලනවා කියන එක තවසු කියලා කියන්නේ තවසු කියන්නේ පෙරලනවා එතන අපි බැලුවොත් එහෙම එතකොට මේක තවසු තා ඕ සු කියන එක මේක සුයන්න කියන එක ඒකේ මස් එකට වෙන් කරනකොට සියන්නට වෙනස් වෙනවා. තවෝ සු කියන එක වෙනුවට සියන්න එකතු වෙලා මස් එක්ක හවෙනවා. එතකොට තවෝ ෂිමස්.
තවෝෂිමස් මස් කියන එක දුල පුතාල ඉස්සරහට ලියන්න පුළුවන් නෝ දැනට ඒක සිංහලෙන් ලියවතර කවන්නේ තවෝෂිමස් තවෝෂිමස් කියලා කියන්නේ පෙරලනවා මෙතෙන්ට වෙනකන් හරිද හරි හරි ඕකේ අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට කි කි කියලා කියනවා ලේවලට ලේ ලේවලට කියනවා චි කියලා චීසයි කියලා කියන මේක ඊකේ යෝෂියක් මේක ඊ කියන කේ යෝෂි ඒ කියන්නේ නාම විශේෂණයක් චීසයි කියලා කියන්නේ කුඩයි දෙයක් කුඩයි කියන එක කුඩයි චීසයි චීසයි කියලා කියන්නේ මේක කියන්නයි කියන්නයි හින්දා ඒක චීසයි චීසයි කුඩයි චිකකු චිකකු කියලා කියනවා පරක්කු වෙනවා කියන්නේ ප්‍රමාද වෙනවා කියන එක දුල පුතාලා පරක්කු වෙනවා කියන එක මම දුල පුතාලා කියන්නේ ලේට් වෙනවා කියන එක ඒක ඒ කියන්නේ ඉස්කෝලේට එහෙම වෙලාවට යන්නේ නැතුව පරක්කු වෙනවා අන්න ඒකට තමයි චිකකු කියන්නේ ප්‍රමාද වෙනවා. ඒ කියන්නේ යම් කිසි වෙලාවක් තියෙන එකට ප්‍රමාද වෙනවා කියන එක චිකකු. චිකකු චිකකු කියලා කියන්නේ ළඟින් කියන එක. ළඟින් චිකකු කියන්නේ ළඟින් කියන එක. ළඟින් තියෙනවා චිකකු නේ හරි බස්. ළඟින් තියෙනවා. ළඟින් කියන එක මෙතන. චිකකු. ඊළඟ එක බැලුවොත් එහෙම සුකුවේ සුකුවේ කියලා කියන්නේ ඩෙස් එක කියන එක සුකුවේ ඩෙස් එක සුකුවේ කියලා කියන්නේ ඩෙස් එක ඊළඟට සිතා කියලා කියනවා දිවට කියනවා දිව සිතා කියනවා දිවට කියනවා ඊළඟට පහලට කියනවා පහල යම් කිසි උඩ පහල කියන එකේ පහල හරි උඩ කියන එක දූල පුතාලා කලින් ඉගෙනගෙන තියෙන උවේ කියන එක දැන් අපි කතා කරන්නේ සිතා ඒකේ විරුද්ධ දෙක. පහළ කියන එක තමයි මේක සිතා. මේකේ විරුද්ධ දෙක උවේ. සෙන්සේ උඩ ඔව් කියන්න. සෙන්සාර පහළ කියන එක කලින් මොකද්ද තියෙන්නේ? දිව. දිව කියලා කියන්නේ ඒකට සිතා කියලා කියන දිවට. දිව. කටතු ඇතුලේ තියෙන දිව මෙතෙන්ට වෙන කඳුල පුතාලා හරිද කවුරු හරි ලියන දුල පුතාලා ඉන්නවද හරි සෙන්සි හරි ඕකේ හරි අපි බලුවොත් එහෙම ඊළඟ කොටස එතකොට චිචි චිචි කියලා කියනවා තමන්ගේ තාත්තා තමන්ගේ තාත්තා අපච්චි කියන එක තමන්ගේ වෙන කෙනෙක්ගේ තාත්තට කියන්නේ නැහැ චිචි කියලා තමන්ගේ තාත්තා නැත්නම් තමන්ගේ අපච්චි ඊළඟ බැලුවොත් එහෙම ඉතදකු කියලා කියන්නේ ක්‍රියාපදයක් දුල පුතාලා කෑම කනකොට ඉතදකිමස් කියන එක ඉතදකු කියන ඒක ක්‍රියාපදය දෙයක් ලබා ගන්නවා කියන එක ලබා ගන්නවා කියන එක මේක ලබා ගන්න එක කියන එකට අපි ඉස්සරහට කතා කරනවා තව ක්‍රියා මේකක් තියෙනවා ඒකට වඩා මේක පලයිට් ඉතදකු කියලා කියන්නේ පලයිට් එතකොට ලබා ගන්නවා කියන එකේ පලයිට් ෆෝම් එකක් මේක ඉතදකු කියන එක එතකොට පළවෙනි කාණ්ඩ ක්‍රියාපදයක් මේක ඉතදකු කියන එක ඉතදකිමස් කියලා කියනවා ඉතදකිමස් කියලා කියන්නේ දූල පුතාලා කෑම කනකොට අත් දෙක කහ කරලා කැමර එකට එතකොට ඉතදකු කියලා කියන්නේ ඒක ඉතදකිමස් මේක ඉතදකු ලබා ගන්නවා කියන දෙයක් තකි තකි කියලා කියනවා දිය ඇල්ල තකි
කිතා කිතා කියල කියන උතුර උතුර කිතා කිතා කියල කියන උතුර සෙන්සේ දකි කියන්නේ දියල්ල නේද තකි කියන්නේ දියල්ල තකි දියල්ල කිතා කියල කියන උතුර තකු ගොහන් ඕ තකිමස් බත් බත් පිසිනවා හරි මොකක් හරි කෑම පිසිනවට නෙමෙයි ගොහන් ඕ තකිමස් මේ බත් කියන්නේ බත් උයනවා කියලා මං හිතන්නේ කියලා ඇත්තේ සිංහලෙන් උයනවා බත්තු යනවා කියන එකට මේක ගුහන් ඔ තකිමස් කියන එක විතරයි භාවිත කරන්නේ තකු මේක තකු කියන එක මේක පළවෙනි කාණ්ඩ ක්‍රියාපදයක් තකිමස් හරි තකිමස් කියලා කියන්නේ බත් උයනවා කියන එකට බත් කියන එක ඊළඟ බැලුවොත් එහෙම ඉතයි ඉතයි කියලා කියන්නේ රිදෙනවා හාගයිතයි දතක් රිදෙනවා එහෙම අශිගයිතයි කකුල රිදෙනවා එහෙම සෙන්සේ මොකද කියලා තියන්නේ පැහැදිලි නෑ රිදෙනවා 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 කියලා කියන එක ඉතයි එතන අපි මේ ටික බැලුවොත් එහෙම චිචි කියලා කියන තමන්ගේ තාත්තට කියන්නේ ඊළඟට ඉතදකු කියලා කියන්නේ දෙයක් ලබා ගන්නවා ෆ්ලයිට් එක. ඊළඟට තකි කියලා කියනවා දියැල්ලට දියැල්ල තකි. ඊළඟට කිතා කියලා කියනවා උතුර. තකු කියලා කියනවා බත් එහෙම උයනවා. බත් එහෙම උයනවා. ඊළඟට ඉතයි කියලා කියනවා රිදෙනවා කියන ඉතයි රිදෙනවා. ඉතයි කියලා කියනවා රිදෙනවා. හරිද? හරි අපි ඊළඟට යන්න බලාපොරොත්තු වෙනකොට සතයි සතයි කියලා කියනවා මේ කතයි කියලා කියනවා අපි මේ කතයි කියලා කියන්නේ සුමටයි කියන එකේ අනිත් විරුද්ධ එක සුමට රළුයි රළු කියන එක සර් ඔව් ඔව් බොහොම ස්තුතියි රළුයි රළුයි කියන එක හතයි. ඔව්. يعني හයියි කියන තේරුමක් තියෙනවා. මේකට. ඒ වගේම රළුයි කියන එකට අමතරව කතයි කියලා කියනවා හයියි කියන තේරුමක් එනවා. අපි මොන හරි දෙයක් කඩ මේ අපි තෝත් එහෙම චොකලට් එකක් චොකලට් එක කඩනවා. නෑ මේක හයියි කතයි. එහෙම හරි කතයි තේ කියලා කියනවා තේ කියලා කියනවා අතට අත තේ අත කරාතේ කියලා කරාතේ කියලා දුලපුතාලා කරාටේ කියලා ඉගෙන ගන්න එකේ තේ කියලා කියන්නේ මේ තේ කියන එක කරාතේ කියලා කියන්නේ කරා කියලා කියන එක අපි කලින් කතා නෝ ඉස්සරහට මම අපි කතා කරමු කරා කියලා කියන්නේ හිස් කියන එක තේරුමක් තියෙනවා හිස් අතින් කියන සටන් ක්‍රමය කරාතේ කියන්නේ ඒක ඇත්ත නම කරාතේ මේක තේ නෙවෙයි තේ කරාතේ කියලා කියන්නේ එතකොට තේ කියලා කියන්නේ මේක මේ අර්ථ කියන එක තෙත්සු තෙත්සු කියලා කියන්නේ මේක යකඩ තෙත්සු තෙත්සු කියනවා යකඩ. ඊළඟට මේක තෝයි. මේක තොයන්නයි ඔයන්නයි අපි කලින් කතා කරපු එක. තොයන්නයි ඔයන්නයි තියෙනවා නම් මේක තෝ වෙනවා කියලා අපි කතා කරා. තෝ තෝයි.
තෝයි කියලා කමෙහෙම එනවා කියලා අපි කතා කරා. තොයන්නයි ඔයන්නයි වෙන වෙනම ලියවෙන්නේ තෝයි. තෝයි කියලා කියනවා දුරයි. ඊළඟට ඉතෝ ඉතෝ කියලා කියනවා නූල. තොකයි තොකයි කියනවා නාගරිකයි. මේක ඊකේ යෝෂිය. නාම විශේෂණ ඊ කියන ටයිප් එකේ නාම විශේෂණ ඊ නාගරිකයි තොකයි. හරි අපි බලුවොත් එහෙම කතයි කතයි කියලා කියන්නේ මේ හයයි කියන තේරුම තියෙන්නේ. එනකට තේ කියලා කියනවා අතට. තිස්සු කියලා කියනවා යකඩ. තෝයි කියලා කියනවා දුරයි. තෝයි දුරයි. ඊළඟට ඉතෝ කියලා කියනවා නූල. ඉතෝ නූල. තොකයි තොකයි කියලා කියනවා නාගරිකයි. නාගරිකයි. හරි මෙතෙන්ට වෙනකම් මොනව හරි තේරෙන්නේ නැති කොටසක් තියෙනවද? නෑ සර්. හරි. අනිත් දූල පුතාලා තේරෙන්නේ නැති කොටසක් තියෙනවද? නෑ සර්. හරි අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. හරි මේක තොයන්නයි කියන්නයි යන්නයි කියන එක දූල පුතාලා කලින් ඉගෙනගෙන තියෙනවා. මේක තෝ මේක කේ කියලා මේක වෙනස් වෙනවා කියලා කියන්නයි යන්නයි ලියන්නේ නැහැ කියලා මෙහෙම ලියන්නේ නැහැ කියලා අපි මෙහෙම හරි ඕකේ. මෙහෙම ලියන්නේ නැහැ කියලා අපි කලින් කතා කරා කේ වෙනවා. මේක තොකේ තොකේ කියලා කියන්නේ ඔරලෝසුව. තොකේ තොකේ කියලා කියන්නේ ඔරලෝසුව. එක වරද්ද ගන්න එපා. ඒව ප්‍රනවුන්ස් කරන එක වැරදුනොත් එහෙම ඕන කෙනෙක්ට තේරෙනවා. එතකොට ජපන් භාෂාව බෑ කියන එක. තොකේ තොකේ කියලා කියන්නේ ඔරලෝසුව. තොකේ කියලා කියන්නේ නැහැ. යන්න શબ્ද කරන්නේ නැහැ. හරිද? ඒක දූල පුතාලා කලින් කොටස් ටික බලන්න. එතකොට කියන්නයි යන්නයි කියන එක තියෙනවා. මම කලින් පැහැදිලි කළා. කියන්නයි යන්නයි එනකොට කේ කියලා ඇදෙනවා කියලා කතා කරලා තිබෙනවා. නගයි ඔතෝ කියන එක. තොකු තොකු කියන එක මේක පළවෙනි කාණ්ඩේ ක්‍රියාපදයක්. තොකු තොකු කියලා කියනෝ ගානක් එහෙම අපි ගන්න ඒ කියන්නේ ගැටලුවක් කියන එක. ගැටලුවක් විසඳනවා. ගැටලුවක් විසඳනවට කියනෝ තොකු. තොකිමස්. තොකු තොකිමස් ගැටලුවක් විසඳනවා. තොකු තොකිමස්. ඔව් කියන්න. මෙතන ගැටලුවක් කියනකොට ගණන් ගැටලුවක් ගන්න පුළුවන්ද? ඔව් ගණන් ගැටලුව තෝන එක. තොකු තොකිමස් තොකිමස් විසඳනවා. දොකු දොකු කියලා කියනවා වස. වස කියන එක. දොකු ඊළඟට තෝපු. තෝපු කියලා කියන්නේ සෝයා වලින් හදන දෙයක්. සෝයා. තෝපු කියලා කියන්නේ සෝයා වලින් හදන. ලංකාවේ තෝපු නැහැ. ලංකාවේ තෝපු කියන එක නැහැ. සෝයා වලින් හදන්නේ නිකන් චීස්. චීස් වගේ කියනට වඩා මේ බටර් කෑල්ල වගේ මෙහෙම තියෙන්නේ. සෝයා වලින් හදන්නේ. සෝයා වලින් හදන මේ එක. එතකොට ලොකු ගණක් වෙන්නේ නැහැ. පොඩි ගණක් වෙන්නේ. සෝයා වලින් හදන තනි කරමු. සෙන්සේක කෑමක්ද? ඔව් කන දෙයක්. කන දෙයක්. එතකොට මේක මේ චීස් කෑලි වගේ මෙහෙම කපලා එකේ මොනවා හරි හදන්න පුළුවන් මෙහෙම. තෝපු. තෝපු කියන එක ගොඩක් වෙලාවට ජපානි කනවා. මේක සෝයා. සෝයා බොන්චි වලින් හදන්නේ. සෝයා බොන්චි වලින් චීස් හදන වගේම හදන්නේ. කිරි වලින් චීස් හදන වගේ සෝයා බොන්චි බෙන්ඩ් කරලා ඒක ඒ වගේ හදන්නේ. තෝපු. තෝපු කියන එක. පූතෝ. මේක පුයන්නයි උයන්නයි දෙනකොට පූතෝ.
පූතෝ කියලා කියන්නේ මේක තෝ වෙනවා. තෝ යන්නයි උයන්නයි තියෙනවා. තෝ. පූතෝ කියලා කියන්නේ ලියුම් කවරය. ලියුම් කවරය. ලියුම් කවරයට කියන පූතෝ. ලියුම් කවරේ පූතෝ. ඊළඟට සුයිතෝ සුයිතෝ කියලා කියනවා වතුර බෝතලය වතුර බෝතලේ දුල පුතාලා ඉස්කෝලේ හැම ගෙනියන වතුර බෝතලේ වතුර බෝතලේ ඉස්කෝලේ හැම ගෙනියන වතුර බෝතලේ ඒකට මේක සුයිතෝ මේක තෝ වෙනවා මේක තෝ සුයිතෝ සුයිතෝ කියලා කියන්නේ වතුර බෝතලෙ. හරිද දුල පුතාල මෙතනට වෙනකන් තේරෙන්නේ නැති කොටසක් තියෙනවද? තේරෙනවා සෙන්සේ. හරි අනිත් දුල පුතාල ඕකේද? ඕකේ. හරි සෙන්සේ. ඕකේ. හරි. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා අපි දා කියන එක අපි කලින් දවසේ මෙතන කතා කරලා දා කියන එක. අපි ඒක පොඩ්ඩක් මතක් කරන්න බලාපොරොත්තු වෙනතොර කලින් දවසේ දා කියන එක කතා කර එතකොට තයන්නට උඩට තෙන්තෙන් ආවහම දා කියන එක එනවා. තයන්නට උඩට තෙන්තෙන් ආවහම දා වෙනවා. ඊළඟට චියන්නට උඩට තෙන්තෙන් ආවහම ජී වෙනවා. ඒතකොට මේක කලිනුත් අපි සී එකේ ජී කියන එක ඉගෙනගෙන තියෙනවා. චී එකේ උඩට තෙන්තෙන් ආවහම ජී වෙනවා. ඊළඟට සු කියන එකට උඩට තෙන්තෙන් ආවම සු සු වෙනවා. ඊළඟට තේ කියන එකට උඩට තෙන්තෙන් ආවහම දේ වෙනවා. තේ එකට තෙන්තෙන් ආවහම දේ වෙනවා. තෝ කියන එකට උඩට තෙන්තෙන් ආවහම දෝ දොයන්න. තෝ කියන එකට තෙන්තෙන් ආවහම දෝ වෙනවා. එතකොට අපි මේක බැලුවොත් එහෙම දිගට ඇදෙන අකුරු බැලුවොත් එහෙම දයන්නට පිටිපස්සට අයන්නක් ආවහම දා වෙනවා. ජියන්නට උඩට මේ පිටිපස්සට යන්නක් ආවහම ජී වෙනවා. සු මේ සු කියන එකට පිටිපස්සේ උයන්නක් ආවහම සු වෙනවා. දේ කියන එකට පිටිපස්සට යන්නක් ආවහම දේ වෙනවා. දෝ කියන එකට පිටිපස්සට උයන්නක් ආවහම දෝ වෙනවා. දෝ කියන එකට පිටිපස්සට උයන්නක් ආවහම දෝ වෙනවා. ඒ ටික. හරි. අපි මෙතන ඉඳන් තව අකුරු පහක් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන එතකොට නයන්න කියන අකුරේ ඉඳන් අපි එතකොට තව අකුරු එතකොට පහක් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන එතකොට ඒ අකුරු පහත් එක දුල පුතල අකුරු 20 25ක් ඉගෙන ගන්න වෙනවා අපි හරි මුලින්ම අපි එතකොට නයන්න කියන අකුර කතා කරන්න බලාපොරොත්තු වෙන මන් ලියාගෙන යන්න බලාපොරොත්තු වෙන දුල පුතල එක ලියා ගන්න පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක මෙහෙම ලියනවා නමුත් එදිනෙදා අපි මේ කොටස ලියන්නේ නැහැ අපි මං ඊළඟ පාරේ එදිනෙදා ලියන විදිය ලියන්නම් හතරවෙනි ස්ටෙප් එක පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක මෙහෙම එදිනෙදා ලියන ගොඩක් වුණාට අපි හතරවෙනි ස්ටෙප් එක ස්ටෙප් හතරයි නයන්න කියන එක පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක හතරවෙනි ස්ටෙප් එක හරියට ලියනො නම් මේ කෑල්ල එනවා හරි පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක මම මේක ලියුවා මේ කියන්නේ එදිනෙදා අපි ලියන්නේ නැහැ ගොඩක් වෙලාවට නමුත් හරියට ලියනො නම් එනවා හතරවෙනි ස්ටෙප් එක පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක හතරවෙනි ස්ටෙප් එක පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක හතරවෙනි ස්ටෙප් එක ස්ටෙප් හතරයි එතකොට නා කියන නයන්න කියන අකුර අපි ලිව්වේ හරිද හරි සෙන් හරි සෙන්
හරි ඕකේ අපි ඊළඟ අකුරට ගියොත් එහෙම නී කියන අකුර අපි 22 වෙනි අකුර විදිහට කතා කරන්නේ නියන්න කියන අකුර අපි බැලුවොත් එහෙම එතකොට පළවෙනි ස්ටෙප් එක මේක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක නී කියන අකුර අපි ලිව්වේ නී නියන්න පළවෙනි ස්ටෙප් එක එතකොට මෙතන දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක ස්ටෙප් තුනයි නියන්න හරිද හරි සර් හරි අපි ඊළඟ එකට ගියොත් එහෙම නූ කියන නුයන්න කියන අකුර අපි ඊළඟට ලියන්න නුයන්න පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක පොඩ්ඩක් අමාරුයි ඒක දුල පුතාලා හරි පළවෙනි ස්ටෙප් එක නුයන්න පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක නූ කියන අකුර පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක හරි නූ කියන අකුර ටිකක් අපහසු වෙන්න පුළුවන් දුල පුතාල එක හරි තියා නූ කියන අකුර එක අකුරක් හරි කමක් නැහැ ලියා ගත්තා නේද එතකොට අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා හරිද මේ කොටස හරි සර් හරි හරි සර් ඕකේ එහෙනම් අපි ඊළඟට ලියන්නේ නේ කියන අකුර නියන්න බැලුවොත් එහෙම පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක 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 අපි බැලුවොත් එහෙම එතකොට මේක පළවෙනි ස්ටෙප් එක මේක දෙවෙනි ස්ටෙප් එක මේක
පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක නේ කියන අකුර අපි කතා කරමු. හරි. අපි ඊළඟට 25 වෙනි අකුර විදිහට කතා කරන්නේ නෝ කියන අකුර. එක ස්ටෙප් එකයි නොයන්න. එක ස්ටෙප් එකයි. නොයන්න. මෙතනින් පටන් ගන්න. නොයන්න පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනවා මොකද මම කලිනුත් කියලා දෙනවා මම මේ මේ එක ටච් පෑඩ් එක ලියන්නේ ටික ඉඳ ටික ටික ටිකක් එහාට මෙහාට වෙනවා නො නොයන්න නො කියන අකුර අපි ලිව්වේ එක ස්ටෙප් එකයි නොයන්න නෝ කියන අකුර. හරිද දුවල පුතාල එක ලිය ගත්තොත් එතනට වෙනකම්. හරි සර්. හරි සර්. හරි ඕකේ. එතකොට අපි බැලුවොත් එහෙම නයන්නට පිටිපස්සෙන් අයන්නක් ආවම නා වෙනවා. නියන්නට පිටිපස්සෙන් ඊයන්නක් ආවම නී වෙනවා. නුයන්නට පිටිපස්සෙන් උයන්නක් ආවම නූ වෙනවා. නියන්නට පිටිපස්සෙන් ඊයන්නක් ආවම නේ වෙනවා. නොයන්නට පිටිපස්සෙන් උයන්නක් ආවම නෝ වෙනවා. නොයන්නට පිටිපස්සෙන් උයන්නක් ආවම ඒත් නෝ වෙනවා. එතකොට අපි මෙතෙන්ට වෙනකන් කතා කර අපි එතකොට මේකේ උදාහරණ ටික අපි ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන එතකොට මේකේ. හරි. එතකොට අපි කතා කර එතකොට නා කියන අකුර වෙනකන් කතා කර අපි එතකොට අකුරු 25ක් කතා කරලා තිනු. හරියටම භාගයට වඩා කතා කරලා තිනු. හරි. එතකොට අපි මෙතන කතා කරේ එතකොට නයන්න කියන එකට පිටිපස්සෙන් අයන්නක් ආවම නා වෙනවා නියන්න කියන පිටිපස්සෙන් ඊයන්නක් ආවම නී වෙනවා නුයන්න කියන එකට පිටිපස්සෙන් උයන්නක් ආවම නූ වෙනවා එතකොට නියන්න කියන එකට පිටිපස්සෙන් ඊයන්නක් ආවම නේ වෙනවා නොයන්න කියන එකට පිටිපස්සෙන් උයන්නක් ආවම නෝ වෙනවා නොයන්න පිටි කියන එකට පිටිපස්සෙන් උයන්නක් ආවම නෝ වෙනවා ඒකත් හරි මෙතෙන්ට වෙනකන් හරිද හරි ඕකේ අපි ඒකේ උදාහරණ ටික බැලුවොත් එහෙන් පොඩ්ඩක් උදාහරණ බලලා අපි මේක අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා නකා කියලා කියනවා ඇතුළත කියන එක ඇතුළත නකා නකා කියන ඇතුළත කියන ඇතුළත මොනවා හරි දෙයක් ඇතුළත මේ ඩෙස් එක ඇතුලේ මේසෙ ඇතුලේ එහෙම ඒක ඇතුළත බෑග් එක ඇතුලේ ඒක නකා නනා කියලා කියනවා හතට හතට කියනවා නනා නකු නකු කියලා කියනවා ක්‍රියාපදයක් මේක පළවෙනි කාණ්ඩේ නකිමස් අඬනවා අඬනවා කුරුල්ලෝ එහෙම අඬනවා එහෙම නැත්නම් ළමෙක් එහෙම අඬනවා සීරම නකු අඬනවා නකු නකිමස් නකිමස් කියලා කියන මේක එහෙම නැත්නම් නකිමස්තා මස්තා නකිමස්තා නගයි නගයි කියලා කියනවා දිගයි ඊකේ යෝෂියක් මේක ඊ කියන කාණ්ඩකේ යෝෂියක් නනි නනි කියලා කියනවා කුමක්ද වට් කියන එක කුමක්ද කියන එක නනි නනියෝ තබේ මාස්ක මොනවද කන්නේ එහෙම නනි කුමක්ද නුනෝ නුනෝ කියලා කියනවා රෙදි නුනෝ කියලා කියනවා රෙදි රෙදි වලට කියනවා නුනෝ කියලා මෙතෙන්ට වෙනකන් හරිද දුල පුතාලා හරි සෙන්සේ හරි
අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. නිකයි කියලා කියනවා දෙවෙනි තට්ටුව. දෙවෙනි තට්ටුව. නිකයි. නිගසු කියලා කියනවා අත්හරිනවා කියන එක. නිගසු කියලා කියන්නේ මෙතන චාන්ස් එකක් එහෙම අත්හරිනවා. ඒ වගේ අත්හරිනවා. අතින් අත්හරිනවට කියන්නේ හනසු. එතකොට නිගසු කියලා කියන්නේ මෙතන චාන්ස් එකක් එහෙම අත්හරිනවා. මේක චාන්ස් එකක් එහෙම. නිගසු. එතකොට මේක පළවෙනි කාණ්ඩ ක්‍රියාපදයක් නිගශිමස්. නිගශිමස්. නුගු. නුගු කියලා කියන්නේ මේක පළවෙනි කාණ්ඩ ක්‍රියාපදයක් ගලවනවා. දතක් ගලවනවා. ඒ වගේ ගලවනවා. ඇඳුමක් ගලවනවා. එහෙම ගලවනවා. නුගිමස්. ගලවනවා. ගලවනවා කියන එක. නියව්. නියව් කියලා කියන්නේ ගැලපෙනවා. නසු. නසු කියලා කියන්නේ වම්බොටු. කොකෝනි කියලා කියන්නේ මෙතන අපි කොකෝ කියන එක කලින් කතා කරා. නී කියන එක තියෙන්නේ. නී කියන කියන්නේ තයන්න. කොකෝනි කියලා කියන්නේ මෙතනට. ට කියන එක තමයි මට ඕනුනේ මෙතන කියන්න. නී කියන එක කොකෝනි කියලා කියන්නේ නී කියන නිපාත පදය මෙතනට කියන තේරුමට. හරිද දූල පුතාල මෙතනට වෙනකන්? හරි හෙන්ස්. හරි. අපි මේ 80 වෙනි පීටුව වෙනකන් අපි කතා කරා. එතකොට තව තියෙන මේක උදාහරණ අපි ඊළඟ දවසේ මේ ටික කතා කරන්න බලාපොරොත්තු වෙන. එතකොට තව. හරි. අපි අදට මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මොනව හරි මෙතනට වෙනකන් අහන්න දෙයක් තියෙනවා නම් කියන්න, නැත්නම් අපි මෙතනින් අවසන් කරනවා. මොනවත් නැහැ සින්සේ. හරි, ඕකේ. හරි, අපි එහෙනම් මෙතනින් අදට පන්ති අවසන් කරනවා. දුර පුතාල හැමෝටම සුබ රාත්‍රියක්. එහෙනම් සයොනරා. ඔකේ සයනාරා. ඔකේ, ඔය සුමිනා සායි. සයනාරා. ඔකේ සයනාරා.